කොහොමද ගොයමේ වටපණු හානිය හඳුනාගන්නේ? මේ කන්නේ තුල අපේ විවගා කරන ගොවි මහත්තුරුන්ගේ බලාපොරොත්තු සුන් විසුණු කරන්න ගොඩක් බාධකින බවක් තමයි අපිට දැනෙන්නේ. මෙන්න මේ තියෙන ගොයමේ මේ දවස්වල අපට වටපණුවන්ගේ හානිය දැඩිව අපට හඬ දකින්න ලැබෙනවා. එමනම් අපේ ගොවි මහත්තුරුන්ගේ විවගා වින කරන මෙන්න මේ වටපණුවන් පාලනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මූලිකව අපි මේ වටපණුවන් හඳුනා ගැනීම තමයි වැදගත් වෙන්නේ. අපේ ගොයම ගත්තහම තැනින් තැන කහපාට වෙලා කුරු වෙලා දුඹුරු පාට වෙලා තියෙනවා නම් අපිට හිතන්න පුළුවන් මේ වටපණුවන්ගේ හානියද කියලා. ඔබේ ශේෂ්ත්‍රයේ ගොයම් ගස කහ දුඹුරු පැහැවි කුරු වී තිබේද? ඒ වගේම ගසේ වර්ධනයක් සිදු නොවි පවතීද? ගොයම් පැලේ මුල්වලට හානි නොවනසේ ගලවා මූල පද්ධතිය සෝදා පරීක්ෂා කිරීමේදී කිරිමුල් කෙලවර හොකි පිත්තක ආකාරයට කොක්කක්සේ නැවුණු මූල ගැටි දක්නට ලැබේද? එසේනම් ඔබේ ගොයම වටපණු හානියට ලක් වී ඇත. එතකොට වටපණු හානිය අපි කොහොමද පාලනය කරගන්නේ? මේ සඳහා මෙම පාලන උපදෙස් පිළිපදින්න. ලියදිවලට වෙන වෙනම ජලය සපයන්න. ගොවි උපකරණ භාවිතයේදී එක් ශේෂ්ත්‍රයකින් තවත් ශේෂ්ත්‍රයකට ගෙන යන විට පිරිසිදු කරන්න. පණුවන් පාලනය කරගන්න අපිට ක්‍රමවේදයන් කිහිපයක් තියෙනවා. අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බතලගොඩ වීපාරේෂණ ආයතනය ඒ සඳහා අපි කට්ටලයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒක විශේෂයෙන්ම අපි పూర్ව වළක්වා ගැනීමේ ක්‍රමෝපායන් සහිත කට්ටලයක් තමයි තියෙන්නේ. නමුත් අද දවසේ මේ පවතින ශේෂ්ත්‍රවලදී විශේෂයෙන්ම කළුතර ගාල්ල මාතර කියන දිස්ත්‍රික්ක වලින් අපිට වැඩි වශයෙන් වාර්තා වෙනවා. විශේෂයෙන්ම වටපණු නාශකයක්. අන්න ඒ වටපණු නාශකය තෙත සහිත පසට එහෙම නැත්නම් සෙන්ටිමීටර් 1ක් පමණ ජල ස්තරයක් තියෙන පසට කිලෝග්‍රෑම් 50ක් කියන ප්‍රමාණයෙන් යෙදුවොත් හෙක්ටයාරයකට අපිට මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. ඊට පස්සේ දින 3ක් 5කට පස්සේ අපිට නැවත ජලය සපයන්න පුළුවන්. අපේ ව්‍යාප්ති නිලධාරින් එකතු වෙලා සාර්ථකව මේ වටපණු නාශකේ පාවිච්චි කරොත් මේ කන්නේ තුල තියෙන තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. අපි හරියට සාර්ථකව මේ වටපණුවන් සඳහා ප්‍රතිකාර කරොත් අපිට මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. අපිට ඊළඟ කන්නේදී සාර්ථකව ඒ පැකේජ් එහෙම නැත්නම් කට්ටලය භාවිතා කරොත් අපිට වටපණුවන්ගේ හානිය සම්පූර්ණ පාලනය කරගැනීමේ හැකියාව තිබෙනවා.